බ ප්‍රාත්‍රය දාහය ස්වාධීන ප්‍රවෘතිය සමගෙන් ඔබහමෝන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයාලකරුවනි ප්‍රථමින් නවධහනය ප්‍රවෘතිය සිරස්තල වෙත. නීතියෙන් පමණක් කොරෝනාව මඩින්න බැහැ. ජනතාවත් වගකීම් ඉටු කළ යුතුයි ජනපති අවධහරණය කරයි. විසි අටෙන් ඉවරවෙන්න තිබූ සංචරණසීම හත්වැනිදාතෙක්ම. අකුරටම පිළිපදින්න පොලිසියනුත් ඉල්ලීමක්. කොරෝනා පොකුරට අදත් දෙදහස් නවසීය හැත්තයපක් එක්වෙද්දී එක්ටහස් දෙසය අනු හයක් සුවෙන් ගෙදරයායි. වත්මන් දත්වය හමුවේ සීමිත ප්‍රමාණයෙන් හෝ බාහන ආනෑනය කිරීම අත්හටුවීමට ගැමිනට්ටුවතීරණය කරයි හෙට වෙළදාාම වලාගෙන ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක්ම අද විවෘත කරේක්ස්පල් ූදකත් වයගෝලේයටත් හානිකරලානම්. නීතියෙන් පියවර. කොරෝනා මර්ධන එන්නත පෝසත් වටවල් අතේ. දුප්පතුන් අමාරුවේ ලෝක සෞකෙන් චෝදනාවක්. ඔ නීති දැමීමෙන් විතරක් COොවිID-19 වෛරසය මර්ධනය කරන්න හැකියාවක් නැහැ කියලා. ජනාතිපති ගොටාභෙ රජපක්ෂ මැත්තුමාක් කියනවා. ජනතාවත් මේ වෙලාවේ වූ වගකීමෙන් තන් යුතුකම ඉටු කරන්න ඕන කියලායි ජනාපපුත්තුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන්න. ඕනිමේෂ. චනාාජපති කාර්වායාලේදී අද රැස්වුලු කෝොවිට මර්ධන විශේෂ කමිටුව අමතමින් තමයි. චනාධිපති ගොටාබේ රජපක්ෂ මැතිතුමා මේ පවකිව්ේ. සஞ்சච சீமா தாාවකාலிக்க வள்ள்ளිயில் කරන හදිனே ම, ලබන තිස් එකහා ලබන බස හර ඇනදිනවලදී. අතවශ පරිප போගක ාන්ට ිලදී කැනීමට එක් නිවසකින් එක් අයකුට ආසන්නම වෙළදිස් සලට යාමට පමනක් අවසරහිමි වන බව மிහිදී தீරணே කරணා. නතාවට අ්‍යවශ වාහර ද්‍රවේ ප්‍රදේශය මටමින් ජන්කම වෙලඳ ර සහරහ සැපීමටද නියමතයි ලැබන බසහත් වන ධතෙක් සුරසල්ම්පපුරන ෙන්ම වසාහතැෙනවා. ජනතාව මුහන්ද දෙනා පහසුතා පිළිබඳ ැනදීමට සම්බන්ධීර ොරතුර සේවාවක් ලෙස දහනම මේයි හැට පහ දුරකතනාන්කය හඳතුන්වාදීතිබෙනවා මෙම සාකච්චාවට අමාත්‍යවරුන් වෙන පවිත්‍රාාවන්්‍යයාරච්චේ ගමනීලකගේ ආචාර්ය බඳල ගුණවර්දන මහින්දානන්දා ලත්කම කියයන මහත්ම මහත්මී ැතු පිරිසාක්කක්ුණ. පහ. මේක ඕපන් කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය බඩුටිකේ කොල්ලන්ට ගණඩ විතරයි. පාතිිතාන්නඩ නෙවේ මේකති එන්නේ දැන් අදම උනත්මං එන්න කොට අවාහන විශාල ප්‍රමාණයක වැඩි. මේකන්නේ ජනතාව මේ වගකීම බලගන්නෑනෙ. දැන් සමහරය ඇත්තටම මං ගවාකය බලඟාාව හුගක්කිවයි අර ඩක්ටර්ස් ල කියල ගනවා ඩොක්. ලචර පාරීන්දි ති කියන්නන්නේ. හලන් ෝන මොකද ඩොක්ටගේ නම කොයිද කරණිකිල මොද බොරුවයි සීල්ල එක ගහගෙන යන වැැහුවට වැඩක් නෑ ජනතාව මේක තේරුම් අරගන්න ඇැතුව මේ විදියට කරන්න නතන අද වහලතිෙන දවසක්න නීතිදාල විතර කරන්ඩ බෑනි වගකීම භාරගණ්ඩිපැ මේ සාමාන්‍ය අඩුගාදායම් අයට කොහමද එලෝලු ටික බෙදන්නේ මේ අත්‍යවශ්‍ය බඩුමල්ලක් බෙදන්න කියන එක තමයි. ප්‍රශ්න න්ේ ඒක තමයි ඔගනයිස් කරගන්න ජ ලව ගනමත්ත කාරයාලෙන් දහනම හැට පහ දුරකතනන්කෙ දෙ එකක කෝල්සෙන්ටක් අ ධආරම්ප කර ඇති යම් කිසි පලාතක අධ්‍යවශ්‍ය බන්ව යම් කි හිගේයක් හෝ සන් ල් සේවිශවල ගැටල ක්ති න න දහනම හැ පහර දිසාපත් මල්ල දිරෙක් සබන්ධ කර ැලු හ . . ල දිනටක කිවෝත්ස ැටලක් න හගගේ දවස්තුනේ ග්‍රමසයක වසමක කඩක කරලාතිබට. බාන්් ෙදාාහරරිමත් සිද්ුව වන ැ බාන්්ඩ ෙධාරන්න ගංන්වල්ටගේ වාහනවලට ලොක ගලන් වෙලනම බ පපොත්තු වෙච්චිතරම වෙලා නෑ. හේතුව කඩ ඇරිල ති ිච්චිහින්ද. හැබැයි ලොක තදබදියෙකු තිබන්න ඇස වාහන පාර්ත දාන්න දුන්නත්නම් මේ දවස්තුන තිබ්බවගේම ඉදිරිියතත් කියියාගන්න පුලුවන්ස. ලූනුවල හැර අනිත් කිෙසි බණ්ඩයකේ හිගියන්න ලනෝලත් අදේනවා අර වියල මටඩලිින් හල්. ල ප්‍රණම බල න්න. එනිසා හල්වල හිගියක් ඇතිවන් නෑන අඩුහල්හ කැකුලුහල් තිබුණ සමර දිසාපත්තුමල්ල කෙලිම්මසාහනමල්ල ඉල්ලා තිබන. ආතලේ දිස්තරිික්කේ සහනමරුවු හැට දහස. ඒක ආතලින් හදනවා. ලබන හත්වෙන ද වෙනම්ම රතුල සංචන සීමවා ක්‍රයක්ක්මක වෙනවා කියලා යොදහ මුදාාපති ජැනවල් ශවිදර සිිල්වා මහතා ප්‍රකාශවය කලා. කහොම ඩත් හටදිනේ වගේම ලබන තිස්සක සහ හතරයන දිනවලත් එම සංචරණසීමමා ලිහිල් කලන්න රජයතිරණය කලා තියෙනවා. ඒ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක්ම බවයි යුදහමුදාපතිවරයා කියා සිටියේ පි විසි එක් වන සිකුරාදා රාත්‍රිය කොල් හාට පනවන්නට යෙදනු මෙම සංචාණ සීමාවන් හට එනම් විසිපස්වන අඟහරුවාදා උදෑසන හතරට ලිහිල් කිරීමක් කරනවා. ඉවත් කිරීමක් නොවේ ලිහිල් කිරීමක්. එම ලිහිල් කිීම හත විසිපස්වන දින රාත්‍රිය කොල් හාට නැවත ඉවත් කරලා. එය තිස්සෙක්වෙන සඳුදාදින උදෑසන හතර දක්වා සච්චර්ණ සීමාවන්. ල දවිවන්ටම ක්‍රාත්මකන් පරිදි අපිඛාකරුන් ලබනවා. එයානුව තිස්සෙක්වවැෙන්දන සඳුදා උදෑසන හතරට ලිහිල් කරනු ලබන එම සංචර්ණ සීමාවන්. එදිනම රාත්‍රිය එකකොළහැට, හතරවන සිකුරාදා උදෑසන හතරදක්වාා බලැපෑත්වීමට කටයුතු කරලා තිබෙනවා. හතරවන සිකුරාදදාා උදෑසන හතරට ලිහිල් කරුණු ලබන සංචාර්ණ සීමාවන්. එදිනම රාත්‍රිය එකකොළ හැවසිට නැවත ලබන මාසේ හත්වන හඳුදා උදෑසන හතර දක්වා ක්‍රියාත්මකවීමට මේ වනට කටතුක ලතිබෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල සීමවෙයිත නීතිය ක්‍රාත්මක වන ආකාය පොලිස් මාධ්‍ය ප්‍රශක නෝ්ච, පොලිස්පති අජිතරෝණ මහතා මලිස පැදිලි කලා. හයින් පමි ැ සේකට යතුරුපදියින් පමිින්න්න බෑ ෝරයකින් පැමිට බෑ පාගමින් ගමන් කරන්න අවශ්‍යවවෙන්න. ගෙදරක කවරුහරි ඇදි ගන්න බැයකන කින්නන යා විතරක් ඉන්න නම්මකද කරන්න කියලා ඒවාගේ අවස්ථාවලද අප විශේෂ ක්‍රමවේදයක් කර ඒ සහන සහසල අපිට මැදිහත් වෙලා ක්‍රියාරන්න පුළුවන් ඒ විශේෂවස්ථාවක් තිබුණන තඒකට කටයතු කරනවා. මහමාර්ගේ හෝ මෙම වෙලන් සැල්තින තැල සුපරිවෙල සැල්තිෙන් . වාහන පාකින්ක් නැත්තන් ගල්ලකිරීම සපුරාත අහනම් වෙනවා. එඒගේ ඔබ නිවසින් පිටත්වෙලා යනකොට බ ගමන් කළ යුත්තය හුද කලාව. එහෙම පයින් ගමන්කිරීම ද කණඩය ැටියට යනනක් ඒයට එරවත් නිරෝධාන ීන් යටට ටතුර සිද වෙනවා. ඒගේ පොද ප්‍රවාහනේවාට ක්‍රාත්මක වන්න තී රෝදරත ගළලරත ක්‍රියාත්මක වෙනනෑ ඒවගේ ඔබට යමකිසි අවස්ථාවකද රහලකට අන්ඩ අ වශ්‍යන. ර්බනී මතාවකට ලමයෙකුට හදිසි අසනීපයකට ඔබේ වාහනේ හෝ එවැනි කුලි රතයක් යොදාගෙන ගමන් කිීමට හැකියවක්ති නො. ගැන කිම අවසර පත්‍රවශ වෙන්නේ නෑ. අද දිනේදී කොරෝණ ආසද යන්ෙ දහස් දෙසය අසු තුන් දෙනෙකු හඳුනා ගැනුා. එකගේම එක්දහස් දෙසේ අනු හයිදනෙකු සුවය ලබා නිවෙස් බලා යන්නත් වාසනාවන්තවලා. මෙ අතරේ කෝොවි වසංගතය සමඟ ඉස්මත් වූ කළු දිලීර රෝකය ගැන මෙරට ජනතාව අනවශ්‍ය ලෙසියයක් ඇතිකරගත යුතු නැහැ කියලා දිලීර පිළිබඳ විශෂඥ වෛද්‍යවරුන් කියනවා. මෙරටින් වාර්තාාවන සමස්ත කොවිD-19 ආසාධිතයන් සං්‍යාව එකක් ක්ෂ හැට හත්දහස් එක සිහැත්තකා. රහල් ගතව සහ අතරමැදී ප්‍රතිකාර මධ්‍යස්ථානතුළ ආසාධතියන් විසි හයදහස් දාහතර දෙෙකු ප්‍රතිකාරලක්බින් සිටනවා. ස්වේ ලැබූ සං්‍යාවඒක්ෂ තිස් නමදහස් නමසයහත් ලෙස හතාක්.හලු දිලීට රෝකයට අනවශ්‍ය ලෙස පිය නොවන ලෙස දිලි රෝක පිබඳ විශිෂඥ වයිත ප්‍රමමාල්ලී ජැසේ කමත්ම පවසනවා. මේ කලු දිලීරේ ලංකාවට අලුත් දෙයක් නෙමේ අපිට දෙදස් දහනමේ වර්ෂයේදී කළුදිරිී රෝගීන් හතලිස් දෙකක් වාර්තා වෙලා තියෙනවා දෙදස් විස්ස වර්ශයේදි විසි හතර දෙනකුත් දෙදස් විසක වර්ෂය මේ දක්වා විසි හතර දෙනකුත් අපිට වාර්තා වෙලා තියෙනවා මේ කිසිම රෝගියකුට කොවිට් දහනමේ වෛරසය ආසාධනය වෙලා නැහැ මේ රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අවෂද ඇන්ටිෆංගල් ඩ්‍රගස් කියනවා වෛද්‍ය සැපයිම් අංශයේ අපේ රට අවශ්‍ය තරන් ොග තියනවා මේ වෙලාවෙ? ඒහින්ද මේ රෝගය ගැන අනවශ්‍යබියක් කිසිම ශ්‍රීලාංගික පුරවැසයෙක් ඇති කරගත යුතු නැහ. විපක්ෂනායික සිදත් ප්‍රේම දස සමහතාට කරුණ වෛරෙසේ ලදී ඇති බට දවරුීමත් සමක. ඒ මහතාගේ ආශ්‍රිතයන් සයා පරීක්ෂණ සිදු කරුණා එය අනුව ඒ මහතාගේ ශත ලෙ පාර්ලිමින්තුන්තරන් දස දෙෙකුට වැඩ පිරික් හඳරකෙන ඇති බව පාර්ලිමින්තු ආරංච මාර්ග සහ කරන පා. ඔවන්ටස්වැඩන ැනව, P CR පරික්ෂණයක් සිදු කරගන්න ලස ඉදනුම් දිියත්. න කරන ඩස ජනටතේ ඇස්ට්‍රාසන එකක් කොවිශල් ඇනතේ පළමු මාත්‍රාව. නව ලක්ෂ විසි පන්දහස් දෙෙස හතලෙස් දෙදිෙනකුට ලපාති තියබෙනවා. එහි ෙවෙන මාත්‍රාව ලබාති ඇති සං්‍යාව තුන් ලක්ෂ තිස් දහස් නමසී අසු අටා. සයිනෝ ෆාම් එන්නතේ පළමු මාත්‍රාව පන් ලක්ෂ දාහත්‍ර දහස් දෙසී පනස් නමදිනකුට ලාී ඇති අතර. එහි දෙවන මාත්‍රාවනිදහස් හර්සේතිස් පස්සනකුට ලාතිය තිබෙනවා ස්පුට්ික් න්නතේ පළම මාත්‍රාව. හතරදහස් නමස අසු හතර දෙෙනෙකු ්‍රාති ඇති පවයි සෞඛ්‍යංශ සඳන් කරන්නේ. මාතවේදින් හා මාත්‍ය ආයතන කාර්මණඩ්ලෙ වෙත චීනයෙන් ආනයනේ කරන ලද සයිනෝෆාම් එන්නඇත ලබාතීම අදති නේදීත් සිදු කරුණා ඒ ශ්‍රීෂජයවර්තන පුර මහරෝහලෙහිති. ජනමාධ්‍යමාත්‍යංශේ හා සෞඛ්‍ය මාත්‍යංශයේය කයි මෙම වැ පිවෙල ක්‍රාත්ම කරුණේ විද්‍යත් හා මුද්‍රිත මාත්‍යආයතනවල මාත්‍යවදීින්ඇතුළ කාර්යමන්්ල සමචකින්න් අටසි දෙෙනනකු පමණ අදදිනේදී එන්නත ලබාගත්තා. වටේ මේ වෙනකුට පවතින තත්වය සැලකිල්ලට අරගෙන සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනෑනය අත්හිටුවන්න කැබිනෙට් ම්ඩලය තීරණය කර තියෙනවා. අග්‍රාමාතිය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැසූ අවස්සාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා. අමාති මණ්ඩල හමුව සූම් තාක්ෂණෝසේ පැවැත්වනා. වර්තමානයේ රටේ පවතින තත්වේ සහ මුූලෙස් ථාවරත්වය පිරිබඳ අවදහන යොමුකරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළයුතු බවයි කැබිලට අමාතිවරුන් පෙන්වාදුන්නේ. සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනෑනය කිරීමට මීට පෙරතිභුයෝජනාව අත්හෙටුවීමට අද තීරණය කෙරුණා. ර්ථක මධ්‍යස්ථාන කිහිපයක් අද විවෘත කරන්න කටයුතු කරුණා. හෙටදිනේ වෙළඳ සැල් වියෘර්තකිරීමත් එක් තොග වෙළඳම සිදුකිරීමේ අරමුණින් තමයි මෙ විදිහට ආර්ථික මධ්‍යස්ථාන ියෘත කෙරුණ. ලියකො මනිං ලවල වෙල පොල පිකොුවොතුොකවෙඳ සල් හා තෝරකත්තාආර්ථක ධ්‍යස්ථාන කිහිපයක්, අද පිරිවර්වේ සිට විෘත්ත කරතිබෙනවා. දමුල්ල තමුත්ේ නුවර එලියැපිපොල වේන් ගොඩ මේකො ඇමිල් පි ආර්ථක මධ්‍යස්ථානද මෙව විට විෘත්ත කරඇති බවයි වාර්තාවන්නේ. මේකො විශ ශාර්ථක මධ්‍යස්ථානය අද පසවරත්තුනට පමණ විවෘත්ත කෙරුණා ොරි අත හතලහිකින් පමණ ඒවන විත් ෙලබලු තුො ැන විත්තිූ බයි අවාර් තකරු සඳහන් කලේ. ය අතර සංචරන සීම උල්ලංකනය කරන පුදකලන් නිීක්ෂණයකිරීම සහ ශ්‍රීලක් ගුවන් හමුදාව ද්‍රන තාක්ෂන යත කත් ශ්‍රලංකාගන් හමුදාව ශ්‍රලකා පොලිසිහාහ පොලිස් විශේෂකාරි බලකායිය එක් ොල් හ දෙමට ගොඩ ප්‍රදේශවල මෙමනිරීක්ෂණ කටයුතුවද සිදුකලා. සංචරන සීම උල්ලංකනය කරන පුදකලයන්, දැඩි ලෙස අවවාද කරමුදා හැරීමට කටයුතු කරුණා. මෙ අතර හෙට දිනේදී දුම්්‍රිය දහමන සැලසුම් කලරිදි සිදු නොකරන බව දුම්්‍රිය නිෝච්ච්‍යසාමානය දිකාරී ගාමිනිස් සෙනවි රත්නමහතා පවසනවා. විසිපස් වන දින දුම්රිය කීපයක් දාවනය කිරීමට කටයුතු කලා එහෙත් කෝවිට් දාහනමය මර්ධනය කිරීමේ කාරයන්සේ විසින් හදිසි දනන්දීම මත දුන්ටිය සාමාන්‍යතිකරත්තුමා විසින් මට උපදෙස් ලබා න්නා එම දුම්රිය සියල්ලම අවලංග කිරීමට කටුතු කරන ලෙසට හැබැයි මේ මගේ දුම්රිය පමණයි අපපි අලංක කරන්නේ ට තුළලංචාරන සීම ක්‍රියාත්මක වන කාය තුළ කිසිදුූ සහත්ක පිටපතාක් නොමැතිව අතර්ජාලය ඔස්සේ විශවිද්‍යාල ප්‍රවේශ සඳහබන අයුම්පත පුරවා විශවිද්‍යාල ප්‍රපානොමසමති ලැබීමට සැලසීම ප්‍රමාණවත් කියලා එම කොමිෂණ සභාව සහපති දේෂ් මහචාර්ය සම්පත් අමරතුන්ක මහත්ම්‍යයක් ප්‍රකාශ්ි කරනවා. ස්වාධනරපවාහිනයේ හත්වනි පැය වස්තහට එක්වමෙනව එමහතා මේ භාවකිවේ. ත ද න ො දේල් පරිපඳ වැඩි ප නක ර නො දක ල කි වල මුොලම්ම අන්තර්ජාල ඔසේ දරෝ යදුම් පත විශද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සබවට ඉදිරිපත්ක. ඒය ඉදිරිපත් කිරීමේදී ඔුගේ අත්සනවත් කිසිම දෙයක් නෑ අවශ්‍ය කරන කරුණුටිකත් එක් ඔවන්ට එක ඉරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔවුන්ගේ අපි ඉල්ලා සිටියා ඒ ගත්ත අයදුම් පතේ පිටපතක් අරගෙද ඒ පිටපත තමන්ගේ අත්සන යොද බොක්් වන්් එක ඉවර වෙලා සතිනක් විතර. කාලයක් ඇතුළට ලියාපදිංචි තැපෑනේ විසිද්‍යාල පතිපාදන කොමිසන් සභාවට දිරිපත් කරන්න කියලා. අපි මේක නිත්‍යානුකූලව ඉල්ලලා තිබුණ දේවල් මේ ගැටලු විසඳිච්ච දවසකට එතන ඉදලා සතිතුනක් ඇතුළට දරුවන්ට ඒ ප්‍රඵල විශිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පසුව තැපෑලින් එවන්න පුුවන් යම් තැනකද ඔබතු බල මේ ල්‍යාපදිංචේදී පුර්ුව හල්ලන ලියකෙවෙල නැතිවුණු මොකක් දේ සඳ ඔබතුමාලා දරුවන්ට ලබාදී තියෙන විකල් පවස්ථාව. අපි බලාපොරොත්තු වන ප්‍රධාන දේ තමයි ඕගේ උසකර පති පල දනව. ඕ සස් පෙල විභාගයට පෙනීසිටිය දිස්ටික්ේ ඔහු දන්නවනි! යනාදී අත්‍යවශ්‍ය කරුණු ටික. එඒහි සඳහන් කරලා අන්ර්ජාලය ඔස්ස ඒ ලබා දෙ. ඒක ලබාදුන්නට පස්සේ විශවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විශවවිද්‍යාල තේරීම් ක්‍රියාවලිය පටන් ගන්නවා. ට යතාකාලයට පත්වෙලා සතිතුනක් ඇතුළත දරුවන්ට වෙන පොතේ ඉල්ල තියෙන සියලුම ලිපිලේකන ඉදිරිපත් කර. යම් තැනකින් කරන අයතුම් කිරීම ප්‍රතික්ෂේපවීම වෙනුවෙන් තියෙන. නම නීතිී හැටියට තුම් පාරක් තමයි උසස් පෙල පෙනීසිටිල පුළුවන්. හතරවැනි පාර පෙනසිටලා ලංකාව පලවෙනිිය වුනත් විශවවිද්‍යාලයට ඇතුලෙන්න්න වරම් ලැෙන්නේ නැහැ. අපේ දරුව ගොඩක් වරද්දගන්න තැනත්. එක අවස්ථාවක යන්කිසි පාටමාලාවකට ප්‍රජිපාදන කොමිෂන් සභාව හෝ විශ්වවිද්‍යාල හෝ ලියාපදිංචි වනාට පත්සේ. ආයිත් ඒ දරුවට කවදාවත් වෙනත් පාටමාලාවක ඊළඟ අවුරුද්දේ උසස් පෙළ කරලා යන්න බෑ. අලවෙනි සැරේ ලියාපදිංචි වීමේදී දෙවරක් සිටයතු උ ල් ක්ෂ සේ ලියාදිංච ආරම කරලත නවනකට අවස කරන්න ඕොන ජෝණ හසේ එක කොස් වෙන්දා රත්‍රී ොහ වෙනකොට අයතුම් පත් හැඳවීම අවසන් කර. සංචනසීමත් අයින්කල්ලා අයි කරන දවස කොවි දහසදයෙකුණොත් විශ්විද්‍යායට අයතුන් කර දරුවක්. දාහතක්තා ශෂික මාල ගෙදරීම සිදධවෙන්න පුොුව ඒ සඳහන ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙනවා විශේෂෙන්ම කෝවි නැදුනොත් තමන්ගේ පවුලේ ආසාධිතයෙ හිිටියොත් ඒ දරුව ගැන විශේෂ සැලකිල්ලක් යොදලා ඔුන්ගේ අයුම් පත යොමුකිරීම සලකාබලන පසුගේ දා ගිෙන ගැනීම ලක් වූක්ස් පල් නකාවෙන් සිදුව ඇති පරිසර හානේ ගැන තක්ියරු කරන්න විශේෂෂඥ කණඩායමක් ඒදනයේද එම නවකාවට ළඟා වුණ. ගින්න නිවන්න අවශ්‍ය කරන උපරු රගත් ගුවන්ායක් අද රවාත්‍රයේ නරට පැත ළඟ වෙනම කියලා අමාත්‍ය රෝහිත අේගුමර්ධන හත්මය අද පැත්තු සාකච්චාවකින් පස්සේ මාත්‍ය හමුවේ ප්‍රකාශ කලා. ඕනිමේෂය. මෙ අතරයි මෙම නෞකාවේ ඇතිවෙච්ච ගින්න නිසාපේ පරිසරයට අම්කිසි හානිියයක් සිද්ධවෙලා යෙනවනම්, එවන් වෙන් නීතිමේ ක්‍රියාමාර්ගන්න කටයුතුකන් ව කියලා සමුත්‍රීයේ පරිසර ආරක්ෂණ අධිකාරිය කියනවා. ද ක් දවකාාව ගිනිගැනීමට ලක්කුණේ මෙම ගන්න ොහදුරට පාලනිකීමට නවික හමුදාව සමත්තු අත නව ව හ ෙ හතු ර ව තු ෂයක් ති නවීම ග හ ද හ ප්‍ර ශ ක් ද ඇති ක් රීම ද හ ල් ක් ඩ මක් ඟ න ද. ඕු ්‍රශ්කර ඇති අන්දමට අදා ැව හල අතක වට ගීම. ඇතිමිතිබෙනන අතර ඒ හැකික්මන නිවදම ියතු වනවා ෙේ ත් ැහහි ේම විට පවතින ෂ්නත්, අවදාන සාහග ොමන යි ඔවන් පෙන් වාද ඇත්තේ මෙ අතර ග යු ඉදිරි ප්‍රයාමාර්ග සහ නව අලු තත්ත පිළි සාකච්චාවක් ස තාක්ෂ ඔ සේ ද පැත්න අතර ඊ නිදරලන්ත සහ ෙල් මි ක් ඩයිම, ල නාව ක මදාව සහ වරයාය අධකාර නි දහරින් එක් වුණා. ේදීසාකච්චාවූ කරුණු අනුව ඉදිරි ක්‍රයාමාර්ගනි මිරනි බයි වාර්තාාවමන්නේ. එය අනුව ඉදිරි ්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක්, වරය අත්‍යංශේදී අද පැවත්ව වනා. ත හි ේගුර්න මහතා සහ නිල දහරින් රසක් ඒට එක් සිටිය. ේද අදහස් පල ක අත රෝහිත අ ේගුණුර් මහ. ලංකාව අරා අධකාරය හැටියට අව මාශට ඇතුළු ඒ සියලුම ක්ඩායම ඒ ජීවිත තර්ජනය භාරගන අදේ වගකීම ඉටු කරන. එවගේ ශ්‍ර ලංකා නාබික හමුදාව මේ සිද්ිය ච්චවලේදලම අ කණ්ඩව. ඒ සියලුම ටග්‍යාත්‍රායි යොදෝමින් ආරක්ක වැඩ පිළිවලත් යෙළුම නාභකන් ජීවිත ආරක්ෂාව සැසීමත් ශ්‍ර ලංකා නාබිකහමුදාව හැටියට ඒවක්කින් භාරගන කටයුතු කන්න. එවගේ ඒට අශ්‍ය කන්න උපරණ රගත් අබ ගුණඥායයක් අද රාත්‍රීවිතර වෙනකොට බලාපොරත්ව ව ශ්‍ර ලංකාවට පැමිණින් ඒය අනුව ඉතා ඉක්මින් නවකා. මෙතනිින් මුදවා ගැනීමට අවශ්‍ය කරන වැඩිපුල්ල ක්‍රියාත්ම කරන. ගින්න අපිට මැඩ පවත්ත ගන්න පුළුවන් ආකාරයේ තියනෙ එක තමයි දැනටේ විශේෂක්ඥවරුන්ගේ අදහස ංගපරුවට අයත් ොන් ස්හදහසක් ර ක්ස් පල් නවකාේ හලුම් එදහරිසයස හයක් අනගු බදවාර්ාවවා ක් ික් ොන් පක් ඇතුල රසායක ්‍රව හර පලා වන ද්‍රව ඒ ඇතලත් පහොර මෙම පුරන්ද්‍රව නිෂ්පාන කිරීමටයෝදාගන්න අතරයිකරද්‍රවරක්ද ඇති බවවාර්තාාව වනවා. මෙ පර එක්පර් නවකාවේ හටගත්නම ගින්න සබන්ධයෙන් සමුද්‍රිය පරිසර ආක්ෂණ අධිකාරයේ සභහපතන දර්ශනී ලාහපුර මහත්මියය මෙලෙස කරුණු පැහදිලිළලා. සාග පරිෙරේය අ කිසි පලපෑක් වෙ ඇති කල අප විස්වාස කරනවා. අපි හිතනවා අපේ චලතීයම්කිසි ප්‍රමාණයට අවට කලාපයක් තෝෂණක ලක්වේ ඇති කියලා ඒක්කව ඒ දිනයේදී අප චාතික ගොඩ්නැගිලි පර්යේෂනාආතනත් නාරාතන ්‍ර ලංකා පොලසියත් සම සිද්ධිය ස්ථානයට ගොස් අවායි දෂය ැනිම් කටු සිද්ධකිරව. ඕන්ගේ ර්තාවන් අපිට ලැබීමට නියමිතයි දලවශයෙන් අපිට දැනගන්න ලැුණ විදිටකාවන් ඩක්යි වියස් ගනත්වය සහ නයිට්‍රජන් ඩක්යි වයි ගනත්වය බඩී කියල මයි පහැදිලි වනේ ඒවගේ අපිට යම්කි අදැකීමම තිබවා නිවදායමන් නවකාවෙන් ඒ නවකාවෙන් අපි ගත්තා අදැකම් සියල්ලම මේම සිද්ධියදී අපි උපරිම පවිච්චක කන ලාපොරොත්යන රට යම්පතක් වෙනකාරයට. ෝලිකෝම් නැව ගලවාගැීම කටයුත් තින් පස ෙල් සිරීමක් හෝ යම්කිසි විසිරීමක් පාලනය කිරීම කටයුත් කෙරුවට පස්ේ නීතිමේ්‍රියමාර්ග ගන්න. බලාප සෙවෙන් විශ්්‍රාමයන නීතිපති දප්පුලද ලිවේරා මහතා ජනාධපති ගොටාබේ රාජපක්ෂ මැතිතුමා අද මුණ ගැසුුණනා. ඒ ජනාතිපතිකාර්යාලේදී. දප්පුලද ලිවේරා මහතාගේ සේවයාගේ කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්්‍රාමදිවයට සුභාශංෂවන එක් කළා. ඔහු මෙරට හතලිස් හත්වන නීතිපතිවරයි. ඩබල්න ොලිට ෙන්නරාල් නාධපති නීතිඥ්‍ය සංචය රජරත්න මහතා නව නීතිපතිවරයාලෙස දියරුම්දීමට නියමිතයි. හදිසි අනුතුරතිින් මියගිය පුත්තලබ නගරාධිපති Kඒ බයිස් මහතා ගමන්ගත් කැප්‍රතය දාවනය කළ රුයදුරු ලබන විසි අටවනධාවනකම් රක්ෂිත බඳනාාර කත කරුණා ඒ පුත්ල නිිසාබිනි ස්රු සහ මයිස්ත්‍රාත්පය හමට අද ඉදිරිපත් කරනු අවස්ථාවේදේ. හිටපුූ නියච මාත්‍යවේක හිටපපුූ පාත්ලිමින්න්තු න්ත්‍රිවර கூුහ වර්த்தமான පුත්තනම නගාතිපතිවரே ුලෙස කටයුතු කළ, KA. බස් මහතාේ ජීවිතය අහිමි කළ අනතුර සම්බන්ධேன்ෙන් රියතුර ඇතුු පුදත්களின்ලින් තිදනකු අතර ෝටணුණා. வනவில்ල්ல்லුව රල් ටුව ප්‍රදේශය පහිටි නගාතිපතිවරයාට අයත් පෞත් කලක ඉඩමකට ගොස්, පසෝ පුතලම නිවස අතුර, එුව குළම ප්‍රදේශයේදී ඒ පස්වරුවේ මෙමනතුරසිද වනා. යිස් මහතා ඔහුගේ නිල්ල කැබ්්‍රරතේ පිටුපස විවෘර්තකොටසේ පැමිණතිබෙනවා. කැබ්‍රාතය අතුරම් මාර්කෙන් ප්‍රධහන මාර්කයටට පිවස අවස්ථාවේදී, නග්‍රාතිපතිවරයා බිම ඇත වැට ඇති අතර, ඔහු පුදතලම මුූිකරෝහට ඇතුලත් කරන අවස්ථාවේදී ියකොස් සිටි බව විමර්ශණලදී හළවී ඇත්ේ. කැබ්‍රතිය මෙවැනි විට පුතලම පොලසිය බාරි ඇති බවයි අපවාර්තාකරුවන් සඳහන් කළ.බයිස් මහතා තුන්වරක්ම පුත්තලම නගරාතිපතිවරයාලිස කටයුතු කළලා. මෙයන විට ඒ මහතා පනස් දෙහවරදිවේ පසුබනා. ඔහුත්තිද රුපේක් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහා පැෑ විසිහතර පුරාක්‍රාත්මක දහන වෙැයි හැට පහ කෙටි දුරකතනංකය හඳුඩවාදීම අද සිතු කෙරුණා. සංචරණ කාලසීමාව සහ ඉන් ඉදිරියටත් රාජ්‍ය ්‍යන්ත්‍රණය සමඟ සම්බන්ධ වෙින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහායි මෙම දුරකතනංකය හඳුඩවා දුන්නේ. හනවයි හැට පහ දුරකතනන්කගේ හඳුදවාදීමත් එම මධ්‍යස්ථනය වෘර්ත කිරීමත් අමාත්‍ය නාමල් රජපක්ෂ හතාගේ ප්‍රධානත්වෙන් සිදු කරුණා. සන්තරන සීමම පවති කාලසිීමමවත් තුල යම්කි ගැටලුවක්තිීවන අ්‍යාව සේවන් ක්‍රියාත්ම කක ගනීම සඳහා මේ අන්කේ භාවිතා කරන්න. ඒකම මේ අන්කේ භාවිතා කරීමේදී අප ලාපපුොත්වන ඔබව අදාල් අයත්න අදක සම්බන්ධ කරන කරන්න කරුණ විශනය තන සතන සීමමකාලසිම පමනක් නවේ ම පසුවත් දුකතන ල්ලි න්දිෙක ගමත් පත්ක්ගනෙන. සමින් ්‍රී හය වාධීන පවෘති මින්නිමහට පත්ව වනවා ඔබට ස්වතයි ්‍රාත්‍රයක් ෝ